අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරපොල් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. සමගි ජනබලවේගයේ ආරම්භක සම්මේලනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණේදී මධ්‍යම රාත්‍රිය දක්වාත් පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණයක් නැහැ. අටවන පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසිරුවා හරිද? ශක්තිමත් පාර්ලිමේන්තුවක් සෑදීමට ඉතාම ඉක්මනින් අවස්ථාව උදාවන බව අගමැති කියයි. කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 3000 ඉක්මවයි. තවත් අලුතින් රටවල් රැසකට වෛරසය ව්‍යාප්ත වෙයි. දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සමගී ජනපලවේගයේ ආරම්භක සම්මේලනය එම සඳහනී නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සමගි ජනබලවේගයේ සන්ධානය එළිදැක්වීමේ ආරම්භක සම්මේලනය අද නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී ආරම්භ වුණා. මෙම සම්මේලනය සඳහා සමගි ජනබලවේගයේ සන්ධානයට සහය පළ කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද උදෑසන එක්ව සිටියා. කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම සමුළුව සඳහා එක්ව සිටියේ නැහැ. පොල්තෙල් පහන දැල්වා ආගමික වතාවත් වලින් අනතුරුව මංගල සම්මේලනය නිල වශයෙන් ආරම්භ වුණා. මේ ගෞරවනීය ආරාධනය සමගි ජනබලවේගයේ මහලේකම්තුමන්ට ගරු රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමන්ට. අද මේ රටේ මුළුමහත් ජනතාව අවුරුදු ගාණක් බලාපොරොත්තු වන කාර්යයක් ඉෂ්ට කරන වෙලාව විකෘති දේශපාලනයෙන් හිම්බත් වන ජනතාව මේ රටේ බලාපොරොත්තු වනේ අලුත් සංස්කෘතියක් යටතේ පිරිසුදු දේශපාලනයක් කරන මේ රට ආදරය කරන ඒ වගේම රටේ තරුණ පරම්පරාව වෙනුවෙන් ශක්තිමත් රටක් නිර්මාණය කරන අලුත් දේශපාලන සංවිධානයක් සංවිධානයක් මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණා. දශක ගාණක් හිඩස්ව තිබේ දේශපාලන සංවාද සන්ධානය දේශපාලන ගමන ආරම්භ කරන වෙලාව අපිට ඕන මේ රටේ එක්සත් ජාතික පාක්ෂික විදියට අභිමානයෙන් අපිව ජීවත් වෙන්න ඕන කියන වාතාවරණයක ඉන්නේ. මම සන්තෝෂ වෙනවා මේ රටේ ගමෙත් නගරේ වැඩපොළෙත් හැම ජනතාවම මිල්වේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් අපි එන්න කියලා. කීප දෙනෙක් එක්කව වෙලා ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට යන අය මුණා කිව්වත් අතිබහුතරයක් 99%ක් මේ තීරණයට එකඟයි කියලා මම මෙතන තමුන් ආශ්‍රයට කියනවා. ඒ ගමනේ ආරම්භය අද අපි ඒ ගමන අවසන් කරන්නේ ජයග්‍රහණයෙන් කියලා තමුන් ආශ්‍රයට මම කියනවා. සන්ධාන මහලේකම්වරයාගේ කතාවෙන් අනතුරුව සන්ධානයට සහය පළ කරන පක්ෂ සමගි ජනබලවේගයේ සමග ජාතික සම්මුතියට එළඹීම සිදු වුණා. ඊළඟ පාර්ශ්වය වෙනුවෙන් ගෞරවනීය සිහිපත් කිරීම අහිල ඉලංගෙයි මහජ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට සමාරම්භක සම්මේලනය අමතමින් සිටිනවා. සලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඊයේ පස්වරුවේ රැස් වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමද එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරි මහමැතිවරණය සඳහා අලියා ලකුණ යොදා ගැනීමට සියලු දෙනා එකඟ වූ බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහමැතිවරණය සඳහා අලියා ලකුණ යොදා ගැනීමට සම්මත වූ බවට ඇතැම් පාර්ශ්වයන් ගෙන යන ප්‍රචාර මුළු මුලින්ම අසත්‍ය බවත් එම ප්‍රචාර පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි.
එක්සත් ජාතික පක්ෂ ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ රාත්‍රී 7ට පමණ සිරිකුත් පක්ෂ මුලස්ථානයේදී යළි රැස් වුණා. ඒ ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදින සලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණීම සඳහායි. පැය 3කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවති අතර එහිදී ඉදිරි මහමැතිවරණයට තරඟ කරන ආකාරය සහ නව සංධානයේ සලකුණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. කෙසේ වෙතත් එම සාකච්ඡාවේදීද ක්‍රියාධිකාරී මණ්ඩල සමාජ හට අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. ඊයේ පැවති ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අලියා ලකුණින් තරඟ කිරීමට ගනු ලැබූ තීරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ක්‍රියාධිකාරී මණ්ඩල සමාජිකයින් 7 දෙනෙකු එකඟතාවය පළ කර නැහැ. මේ අතර ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. තරඟ කිරීමේ ලකුණ ගැනත් අපි තීරණය කරේ ජෝන් අමරතුංග මහත්මයාගේ යෝජනාව ආවා අලියා ලකුණෙන් තරඟ කරන්නට කියලා. මෙතන යෝජනා වුණේ අලියාගෙන් එන්න කියලා. යෝජනාවක් ආවා දුරකථනයෙන් එන්න කියලා. ඒත් 8 දිනක් විතරයි දුරකථනයට පක්ෂව හිටියේ සුළුතරයක්. ඉතින් බහුතරයක් හිටියේ ජෝන් අමරතුංග මහත්මයාගේ යෝජනාවට. ඒ ඡන්ද මෙහෙයුම ඔක්කොම අපි ඒ සන්ධානයට බාර දීලා තියෙන්නේ. අපේ වැඩ කටයුත්ත තියෙන්නේ මේ ඡන්ද නාම යෝජනා පත්‍ර සකස් කිරීම පමණයි. නාම යෝජනා සන්ධානයෙන් එක එක පක්ෂවලට බෙදා දිය යුතු සංඛ්‍යාව තීරණය කරාම ඊට පස්සේ නාම යෝජනා ඒ පක්ෂවලින් නාම යෝජනා ඉදිරිපත් කරනවා. ඒ සියල්ලම සන්ධානයේ නාම යෝජනා මණ්ඩලයෙන් සාකච්ඡා කළා. ඒකේ සභාපති තමයි සන්ධානයේ සභාපති සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා. එතුමත් අනුමත කරාම අන්තිමට මට එවනවා. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. නාම යෝජනා ලයිස්ට් ලැබුණා මට කියන්න පුළුවන් මේකට අපේ විරුද්ධත්වයේ තියෙන කොතනද කියලා. අය නාම යෝජනා ලයිස්ට් මම ආපහු ගිහින් මාරු කරන්න යන්නේ. විශේෂයෙන්ම ඒ අපේ පක්ෂය අය අපේ පක්ෂෙන් විතරක් එන එකට තමයි මේ පියවර අරගෙන තියෙන්නේ. අලියකින් එන්න ඕන කියන තැනදී සජිත් ප්‍රේමදාස මහත්තයා මොනවාගේ එයා කියේ සන්ධානයේ මේකෙන් එන එක වඩා හොඳයි කියලා. ඒත් මේකයි අන්තිම තීරණය. එතුමා ඒක කරත් බල කරා. මේකයි පක්ෂය තියෙන්නේ. ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව බහුතරයේ අතිබහුතරයේ තීන්දුව එකඟතාවයේ මත මෙවර මැතිවරණයට අලියා ලාංඡනයෙන් එක්සත් ජාතික පක්ෂය පෙනී සිටීමට ඉදිරිපත් වීමට තීන්දුව කරා. මාස 3ක් මේක සාකච්ඡා කරා. අපි අනිවාර්යයෙන්ම සමගී ජන බලවේගයෙන් අපි තරඟ කරනවා. අපිව මම හිතන මාස 3ක් අපි රැවට්ටුවා. අපි ඉල්ලුවා අලියාව නීත්‍යානුකූලව දෙන්න කියලා. අලියා දෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති අපේක්ෂාවට දිල්ලන්නෙත් නැහැ. මේ පක්ෂය අද මේ තත්ත්වයට ගෙනාවට අනිවාර්යයෙන්ම යාව කියන්න ඕන. එතුම අවුරුදු 26ක් නායකත්වයේ හිටියා. අපේ පක්ෂෙන් කියලා ජනාධිපතිවරයෙක් පත් කරේ නැහැ. ඒකට සියල්ලට නායකයාවක් කියන්න ඕන. නායකයා මේ වක්කීම බාර ගන්න ඕන. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි දිගින් දිගටම කිව්වේ එතුමාට නායකත්වය අරගෙන එතුමාට මේ මැතිවරණය දියත් කරන්න කියලා එතුමා ඒකටත් බෑ කියනවා. එතුමා අලියා අපිට ලකුණ දෙන්න මහලේ කම්දූරය රංජිත් මද්දු බණ්ඩාර මැතිවට දෙන්නකෝ ඒකටත් බෑ කියනවා. අකිල තියාගන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒව තියාගන්න නම් අපිට මේ මැතිවරණය කරන්න බෑ. ඒ හින්දා අකිලයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි එකට අලියා බරන අලියා හොඬ වැලෙන් හරි කමන්නේ. අපි අලියාට ආදරේ අපි එක්සත් ජාතික පක්ෂය. අපි උත්සාහ කරනවා එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම එකතු කරලා මේ සම්මන්ත්‍රණයටම එකතු කරගන්න. එහෙම තමයි තීන්දුව තිබුණේ. සමහර අය මේක කඩා කප්පල් කරන්න ඇතුලෙන් උත්සාහ කරනවා. එහෙම තමයි මේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙ මෙච්චර මාස දෙකක් කතා කරේ. එකතු වෙලා යන්න. මේක අන්තිම මොහොතේ මේක කඩා කප්පල් කරා. එතුමාට මැතිවරණය මෙහෙවීමේදී එතුමාට කැමැති පක්ෂයේ අපිට හැමදාම පුරුදු ලාංඡනය දෙන්න බැහැයි කියනවා. ඉතින් ඒකේ අයිතිය තියෙන්නේ පක්ෂේ නායකතුමාටලු. අපිට මෙතනින් එහාට තව කතා කරන්න දෙයක් නැහැ. අද අපි පැය 3මාරක් අපිට මේ අපේ හැමදාම පුරුදු අලියා ඉල්ලු. අලියා දෙන්නේ නැහැ. අලියා මං හිතන්නේ පක්ෂේ නායකතුමයි මහලේකන්තුමයි දෙන්න තනියම තියාගන්නේ. ඉතින් අඩු ගානේ දවස් 50කට මේක අතාරින්න සූදානම් නැහැ. පාක්ෂිකයා වැඩිදලා මැරිලා වැටිලා ගියත් ඒ අයට ඒ තනතුරු තියෙනවා නම් හොඳයි කියන එක තමයි අද හිතාගෙන කටයුතු කරේ. අපි හදවතින්ම කම්පා වෙනවා.
මේ අතර විපක්ෂ නායක කාර්යාලය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සලකුණ පිළිබඳ එකඟතාවයකින් තොරව ක්‍රියාදිකාරී මණ්ඩල රැස්වීම අවසන් වූ බවයි. නව සඳහනිය සඳහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොරවන අතර එම ප්‍රචාරයන් සියල්ල එම ප්‍රචාරයන්ටම අදාළ පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කරන බව අදාළ නිවේදනයේ සඳහන් වනවා. අලියා ලකුණ සඳහනයට ලබා දෙන්නේ නම් ඊට එක හෙලා තමන්ද එකඟ නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් ක්‍රියාධිකාරී මණ්ඩලයෙන් නොලැබුණු බවද අදාළ නිවේදනයේ සඳහන්. ඒ වෙනුවට තර්ක ඉදිරිපත් වූවා මිස එකඟතාවයක් ඇතිකර ගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට නොතිබුණු බවත් නිෂ්පල වාද විවාද මැද ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වූ බවත් ඵලදායි නොවන කාරණා මත එල්බගෙන කල්මරමින් සිටීමෙන් සිදුවන්නේ ජන පීඩක ආණ්ඩුවට එරෙහි කඳවුරු බැඳීමට කාලය අවහිර වීම බවත් විපක්ෂ නායක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා. ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට කාලය එළඹ ඇති බවත් ඊට කඩිනමින් සෝදානම් විය යුතු බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්. එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ණය වෙච්ච සල්ලි ලබා දෙන්න අපි පියවර ගන්න හැදුවා. ඒක පාර්ලිමේන්තුවේ දී අපිව පරද්දපු හින්දා පරද්දන්න උනේ නැහැ. පනත ගෙනාවොත් පරද්දනවා කියලා අපි දන්න හින්දා අපි ඒ පනත ඒක ගේන්නේ නැතුව අපි නිකා හිටියා. මොකද එයා හිතුවේ එයාලා විපක්ෂයේ හිතුවේ අපි මේක දාලා පරද්දලා ජනතාවට කියන්න ඕන අපි ආණ්ඩුව පැරද්දුවා දැන් ඉතුරු ටිකත් ඔබතුමාලා කරන්න කියලා කියන්න තමයි හිතාගෙන හිටියේ. මුත් අපි ඒකට අවස්ථාව දුන්නේ නැහැ. ඒක නිසා සල්ලි හිර වුණා. අත්ත කතාව ඒක. ආණ්ඩුව විසිරෙව්වන් පස්සේ ජනාධිපතිවරයාගේ බලතලානුව ඌට මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඌට ගේන්න පුළුවන්. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න තමයි අපි බලාගෙන ඉන්නේ. ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් එක පැත්තක තියෙන්න ඕන. පාර්ලිමේන්තුව පස්සට අදිනවනම් අගමැති පස්සට අදිනවනම් ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න බෑ. ජනාධිපති පස්සට අදිනවනම් පාර්ලිමේන්තුවට ඉදිරියට යන්න බෑ. අපි ඒක දැක්කා. ජනාධිපතිවරයාත් එක ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවන්න ඕන. ඒ ආණ්ඩුව පිහිටවන්න ඕන කිසි දෙයකට නෙවෙයි ජනාධිපතිවරයා එදා දුන්න පොරොන්දු ටික ඉටු කිරීම සඳහා සෞභාග්‍යයේ දැක්ම තුලින් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඕන නම් පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරන්න ඕන. ඒක තුනෙන් දෙකක බලයක් අපි ලබා ගත යුතු තියෙනවා. එමනම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් හැදීම තත්ත්වාවක් ළඟදිම ලැබෙනවා. සමහර විට හෙට වෙන්න පුළුවන්, හෙට රාත්‍රියේ වෙන්න පුළුවන්, අනිද්දා උදේ වෙන්න පුළුවන්. ඉතින් දැන් නම් ආම්දුරනේ මැතිවරණයට සූදානම් විය යුතු තියෙනවා. ඉතින් අපි මැතිවරණයකට සූදානම් රටේ ජනතාව අපේ පක්ෂයේ සූදානම්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයාට හිමි වුණා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතව ඇති බවයි රජයේ මැති ඇමතිවරුන් විශ්වාසය පළ කරන්නේ. එසේම අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අප්‍රේල් මස මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ. පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසිරුවා හැරීමට නියමිත බව රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම ඊයේ දින තහවුරු කරා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව රැස්වී වසර 4.5ක් ගත වූ පසු විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවනවා. 2015 වසරේ අගෝස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එම වසරේ සැප්තැම්බර් මස 1 වනදා සිට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණා. එලෙස අද මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60කට අධික සංඛ්‍යාවකට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප්ත අහිමි වනවා. මේ අතර අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් මාර්තු මස 12 වනදා සිට 19 වනදා දක්වා නාම යෝජනා බාර ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. එසේම අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් අද දින සිට දවස් 52කට පසු මහ මැතිවරණය පැවැත්වීමට හැකි බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ අනුව අප්‍රේල් මස 25, 27, 28, 29 හෝ මැයි මස 4 වනදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතිනවා. ලැබුණු පළමු අවස්ථාවෙන්ම ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ඇති බවට තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ හොරණ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් පළවෙනි අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවයි කියලා. මොකද මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය තමයි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදන එක. මේ තියෙන පාර්ලිමේන්තුව මේ ජග. එහෙම එකතු කරගෙන පාර්ලිමේන්තුවක් නේ. මේක තාම බහුතරයේ තියෙන එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණටයි දෙමළ සංධානයටයි රිෂබ් බදුන්ටයි රවුෆ් හකීම්ටයි. ඒ හින්දාත් මේ රටේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. ඒ සඳහා පුළුවන් පළවෙනි අවස්ථාව අපි විශ්වාස කරන අධිකාර ජනාධිපතිතුමා පෑන අරගෙන අස්සන ගහලා පාර්ලිමේන්තුව විසිරුවයි කියලා. ව්‍යවස්ථා සංශෝධනයකට යන්න බලාපොරොත්තු වෙනවා නම් වැඩි බලයක් ලබා ගන්නවා. එතකොට මේ වැඩි බලය ලබා ගන්න මොනවද කියලා සැලසුම් මේ රටේ ජනතාවට අගේ අවශ්‍යතාවයන් ඉටු කරන්න අපි ආණ්ඩුවක් හදන්නේ. ඉතින් අපි බලාපොරොත්තු 3/2 බලයක් ළඟා කරන්න ඕන 3/2 බලය ලබා ගන්න පුළුවන් ආණ්ඩුවක් බිහි කරන්න. ඉතින් මේ යන විදිහට ඉතින් අපි ලොකු දෙයක් කරන්න ඕන නැහැ. එක්සත් ජාතික පක්ෂය ගහගෙන මරාගෙනම අපිට ඕන දේ කරලා දෙනවා. දැන් UMP එකට ඡන්දයක් දෙන්න හේතුවක් නැහැනේ. UMP එක දෙකට බෙදිලානේ. ඉතින් බෙදිච්ච දේ කෙනෙක්ට ඡන්දයක් දෙලා මොනවද කරන්නේ? රට නලින් මහත්තයා පිළ සජිත් මහත්තයා කරනවා. සජිත් මහත්තයා පිළ නලින් මහත්තයා කරනවා. ඉතින් මේ බෙදිච්ච ගොඩ ඇතුලේ අපි අය දෙක හැප්පෙන දෙයක් නේ. අපි යන්නේ අපේ ගමන. අපේ ප්‍රතිපත්තියක් තියෙනවා. අපි විශ්වාස කරනවා. රටේ ජනතාව බහුතරයක් බුද්ධිමත් ජනතාව. ඒ ප්‍රතිපත්ති වලට අනුකූලව ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයෙන් අපි ලබාගත් පන්නරය සහ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට අරගෙන යන්න අවශ්‍ය ශක්තිය ජනවරම අපිට දෙයි කියලා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා නොලැබෙන පිරිස් සමගී ජනබලවේගයට සහාය ලබා දීමට නිසැකවම එක් වේ යයි තමන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා පවසනවා. ඒ තලාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් ඔබතුමාලත් එක්ක එක්කහුව වී තරඟ බිමට පිවිසෙන්න යනවා කියලා මේක සත්‍යතාවයක් තියෙනවා. පැහැදිලිවම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු තවත් කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්කත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා කියලා අපිට ආරංචි. මං හිතන්නේ අවසාන වශයෙන් ඒගොල්ලන් ප්‍රතිඵලය වෙන්නේ ඒගොල්ලොත් එක්සත් ජාතික පෙරමුණේ අපිත් එක්ක හදලා තියෙන සන්ධානයට එකතු වෙයි කියලා තමයි මම නම් හිතන්නේ. ඒ වගේම පොහොට්ටු වෙන කට්ටියක් එන්න ඉන්නවා කියන මේක සත්‍යතාවයක්. පැහැදිලිවම පොහොට්ටුවෙත් නාම යෝජනා නොලැබෙන කණ්ඩායම සියලු දෙනාම අපිත් එක එකතු වෙන්න ලෑස්ති වෙලා තියෙනවා කියලා තමයි දැනට ආරංචි මාර්ග තියෙන්නේ. ඔබතුමාලත් එක්ක විරුද්ධ ගිය පොදුජන පෙරමුණ කට්ටියත් එක්ක එකහුව වෙලා ඔබතුමාලට ගමනක් යෑයි. පැහැදිලිවම අපේ ප්‍රතිපත්ති වලට එකඟ නම් රට හදන්න ලෑස්ති නම් අපිත් එක්ක එකතු වෙන එකේ ගැටලුවක් නැහැ. ඒ සියලු දෙනාටම අවශ්‍ය වෙලා තියෙන රට හදන වැඩපිළිවෙලට එනම් කවුරුත් එක්කද එකතු වෙන එක කියන එක නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් තියෙන වර්තමාන දේශපාලන තත්ත්වය ඔබතුමා කොයි ආකාරයෙන්ද? මං හිතන්නේ වර්තමානයේම රට බලාපොරොත්තු දෙයක් ඉටු වුණාද කියන ප්‍රශ්නේ එනවා. මම හිතන්නේ පරණ තැටියම නැවතත් ගහනවා ඇරෙන්න අලුතෙන් ජනතාවට යමක් වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. පහුගිය ජනාධිපති මැතිවරණේ කිව්වේ අපිට රටක් ඕන කියලා. හැබැයි රටක් තියෙයිද? ඒ අය පහුගිය කාලවල වල සින්නට දීපු ඉඩම් ටික නැවත වතාවක් 99 අවුරුදු බද්දකට යටත් කරලා රට බේරලා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව. දැන් නැවතත් මේ රටේ කෑලි කෑලි සින්නක් කරව ලබා දීමේ වැඩසටහනක් ගෙනියනවා. ඔය දැන් මොනා කිව්වත් MCC ගිවිසුම මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ ඒ අය බලයට පත් වුණොත් අනිවාර්යයෙන්ම මේක අස්සම් කරනවා ඉරහඳ වගේ එක විශ්වාසයි. පක්ෂ අර්බුද මැද එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයේ භූමිකාව සිදු කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කොහොමත් ඔය සාකච්ඡා ඉවරනකොට එක්සත් ජාතික පාක්ෂිකයන්ට නම් කලකිරීම විතරයි ඉතුරු වෙන්නේ. මොකද මේ රටේ දේශපාලනේ අවුල් කරලා තිබෙන්නේ එක මාම කෙනෙකුයි එක බෑන කෙනෙකුයි ගහපු ගැට දෙකක් නිසා. රටේ ගැහුවා මාම ගැටයක් ව්‍යවස්ථාව. අද ඒ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන්වත් වෙනස් කරගන්න බැරි තත්ත්වයක තමයි රට ඉන්නේ. අපි කොච්චර උත්සාහ කරත් පාර්ලිමේන්තුවේ 3/2කුත් අරගෙන ජනමත විචාරණයකුත් අරගෙන තමයි මේ ව්‍යවස්ථාව වෙනස් කරගන්න ඕන. ඒක JR ජයවර්ධන මාම ගහපු ගැටි. රනිල් වික්‍රමසිංහ බෑන ගහපු ගැටයක් තියෙනවා. ඒක තියෙන්නේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට. ඒ ව්‍යවස්ථාවේ හැටියට කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් බහුතරයක් පත් කරන්නේ පක්ෂනායකයා. පක්ෂනායකයා පත් කරන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන්. ඉතින් මේක වෙනස් කරගන්න දැන් වටේ ඉන්න කට්ටිය 17 කල්පනා කරනවා මේ ගැටේ ලියාගන්නේ කොහොමද කියලා. ඒකයි මම කිව්වේ අජිත් ලගේ සුජිත් ලගේ සජිත් ලගේ මොලේ මදි රනිල් ගහපු ගැටේ ලියාගන්න. අවසානයේ ඔය පොරෙන් ජයග්‍රහණය කරන්නෙත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි. මහා මැතිවරණයට නාම යෝජනා හදන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයෙන් යුක්ත කණ්ඩායමක් මිසක් සජිත් ප්‍රේමදාසලා නෙමෙයි කියන එක තමයි දැන් නම් අපිට පේන්නේ. කොහොම වුණත් මේ මහා මැතිවරණේ අවසන් වෙනකනුත් ඔය ප්‍රශ්නේ ලියෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ කවුරුයි ඡන්දෙන් හිතාගෙන ඉන්නවා නම් අපිට කියන්න තිබෙන්නේ ඔය අවුල් අස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඔය කට්ටිය විපක්ෂ භූමිකාව නම් කරන්නේ නැහැ.
මාස 3කින් සිදු කළ යහපත් වැඩපිළිවෙලට වඩා විශාල වැඩකොටසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයක් යටතේ ඉදිරියේදී සිදු කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ජනක වකුමුර මහතා පවසනවා. ඒ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ පාර්ලිමේන්තුවෙන් රටට වැඩක් නැහැ. රටට වැඩක් නැහැ කියන්නේ ජනාධිපතිතුමාගේ දැක්ම මේ පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කරන්න බැරි නිසා නියත වශයෙන් විසිරිය යුතුයි. අපි ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා පාර්ලිමේන්තුව විසිරුවලා ජනතාවට ඡන්දයිතිය තියෙනවා ජනතාවට කැමැති පිරිසක් පාර්ලිමේන්තුවේ යන කටයුතු කරන්න. ඒ නිසා 69 ලක්ෂයක් ඡන්ද දීපු ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න නම් අපිට මේ පාර්ලිමේන්තුව වෙනස් කර යුතුයි. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මහින්ද රාජපක්ෂ අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන් තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවක් බලයට පත් කරගන්න මේ ඡන්දය. එසත් ජනාධිපතිගේ ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කරන මේ මොහොතේදී ශ්‍රී ලංකා පොදු ජනපදයම ජයග්‍රහණය කළේ UNP ගේ තිබිච්ච දුර්වලකම හින්දා තමයි. නමුත් දැන් ඒ ඔක්කොම ශක්තිමත් වෙලා තමයි ඔවුන් මැතිවරණ මේ වෙලාවේ සහන දෙන්න බැරුව ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරයා දපනේ වැටිලා තියෙනවා කියන කතාව අද දවසේදී UNP කින් ප්‍රකාශ වුණා. ඇත්තද මේ කතාව? ඒ අර 169 නැතුවද ඔබතුමාලා මේ මැතිවරණකට එන්නේ? ඔබ මම අද කිව්ව කියලා ඉතින් තියාගෙන 170 පටන් ගන්න. 69 පටන් ගන්න තමයි අපි මේ මැතිවරණ ජයග්‍රහණය කරන්නේ. දින 100ක් ඇතුළත අපි විශාල වැඩකොටසක් කරලා තියෙනවා. අපි මේ රටේ පාඩු ලැබපු ආයතන ලාභ කරා. විකුණගෙන කන්න හැදුවා මේ රටේ තිබිච්ච දේවල්. අපි ඒක නතර කරලා තියෙනවා. අද අපි ඔක්කොම කිව්වා පහුගිය කාලේ මේ කරපු වැඩ හැමෝම දන්නවා හොඳ වැඩ පිළිලක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයක් යටතේ අපි ඉෂ්ට කරා කියලා. ඒ නිසා මේ මාස 3කින් අපි කරේ වගේ ඊට වඩා ලොකු වැඩකොටසක් ඉදිරි කාලේ අපි කරන්න කටයුතු කරනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වනවා. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.